මම දීමි. මං අද ඔයගලන්ට කියලා දෙන්න යන්නේ මෙන්න මේ ලස්සන ටෙඩි බෙයා හදාගන්නේ කොහොමද කියලා. අපි බලමු කොහොමද හදන්නේ කියලා. මුලින්ම මම කිරාගෙන මේ වගේ බෝල ටිකක් හදාගත්තා. අපි බලමු ඇඟ හදන්නේ කොහොමද කියලා. මේ විදිහට මම කලින් මැනලා ගත්ත බෝලේ අරගෙන හොඳට එක පැත්තක් හීනි වෙන විදිහට අතේ හොඳට රෝල් කරගන්න. ඊට පස්සේ මේ විදිහට හදාගත්ත ඇඟට ඔයගලන්ට පුළුවන් මේ වගේ ස්ටික් එකක් දාලා මේ ආකාරයට ඇඟ හදාගන්න. දැන් අපි බලමු මේ ටෙඩි බෙයාගේ ඇඳුම හදාගන්නේ කොහොමද කියලා. ඇඳුම හදාගෙන මම මේ කොළපාට කොටසක් අරගෙන මේ විදිහට හොඳට තුනී වෙන්න රෝල් කරගෙන මේ ආකාරයට හරි මැද්දෙන් නෙමෙයි හරි මැද්දට චුට්ටක් පල්ලෙහෙන් මේ ආකාරයට ඔගලන්න පුළුවන් ඇඟ වටේ තියලා මේක හොඳට කවර් කරගන්න. ඉතුරු වෙන ටික මේ වගේ කතරකින් කපලා හොඳට ලං වෙන්න මේ විදිහට හදාගන්න. යට කොටස මේ විදිහට ඇතුළට හිටින්න ඔබලා ඉතුරු වෙන කොටස හොඳට කතුරෙන් ඇඟ අයිනටම වෙන්න කපාගෙන අතින් ඔගලන්ට මේ විදිහට නීට් කරගන්න පුළුවන්. කකුල් දෙක හයි කරගන්න මේ විදිහට බෝල් ටූල් එකකින් කකුල් දෙක හයි කරගන්න තැන ඔගලන්ට පුළුවන් මේ විදිහට පොඩ්ඩක් යටට ඔබා ගන්න. මේක මට තව ටිකක් ලස්සන කරන්න ඕන කියලා හිතුණා. ඒක නිසා මම මේ ටෙඩි බෙයාගේ ඇඳුම ඉස්සරහින් පොඩි සාක්කුවක් වගේ දානවා මේ විදිහට කපලා. මේක වටේ වීල් ටූල් එකකින් මේ වගේ මැහුම් පාර හිටින විදිහට තව ටිකක් මේක ලස්සන කරගන්න පුළුවන්. ඇඟ වටේටත් මේ විදිහටම දාගන්න. එතකොට තව ටිකක් ලස්සනයි. දැන් අපි බලමු කකුල හදාගන්න. කකුල හදාගන්නත් මම අර කලින් මැනගත්ත බෝලයක් අරගෙන මේ විදිහට එක පැත්තක් හීනි වෙන්න මේ විදිහට අතේ හොඳට රෝල් කරගෙන එක පැත්තක් මහත පැත්ත මේ විදිහට බිමට තියලා ෆ්ලැට් කරගන්න. ඊට පස්සේ කකුලේ අගිස්ස කොටස මේ විදිහට පොඩ්ඩක් වෙන් කරගෙන ඔගලන්ට පුළුවන් මේ ආකාරයට ඇඟට තියලා මේ කකුල අලව ගන්න. අනිත් කකුලත් එහෙමයි. ඒ විදිහටම අනිත් කකුලත් ඔගලන්ට පුළුවන් මේ ආකාරයට හදාගන්න. අපි දැන් ඒ කකුලත් ඇඟට තියලා අලව ගමු. දැන් මම ටෙඩි බෙයාගේ ඇඳුමේ තියෙන පටි දෙක තමයි දාන්නේ. පටි දෙක දාන්න මේ වගේ කොළපාට කොටසක් තුනී කරගෙන අරගෙන පටි දෙකක් මේ විදිහට කපාගෙන පටියේ අගිස්ස මේ විදිහට වී අකුරක් හැඩයට කපා ගන්න. ඊට පස්සේ මේක ටෙඩි බෙයාගේ ඇඟට මේ විදිහට ගම් ටිකක් ගාලා අලව ගන්න. පිටිපස්සෙන් ක්‍රොස් එක හිටින විදිහට මේ විදිහට ඔගලන්ට පුළුවන් මේ පටි දෙක ඇඟට තියලා අලව ගන්න. මේ පටි දෙකත් ඔගලන්ට පුළුවන් වීල් ටූල් එකකින් මේ වගේ ලස්සනට මැහුම් පාරක් හිටින විදිහට හදාගන්න. පටි අගිස්සට මේ වගේ චූටි බෝල දෙකක් තියලා ඔගලන්න පුළුවන් බොත්තම් දෙකක් විදිහට ලස්සනට මේක තව ටිකක් හැඩ කරගන්න. මේ විදිහට පොඩි බෝල දෙකක් තියලා බෝල් ටූල් එකෙන් පොඩ්ඩක් එබුවාම යටට ඔගලන්න පුළුවන් ලස්සනට බොත්තමක් විදිහට මේක හදාගන්න. අපි මේකට පොඩි සිදුරු දෙකකුත් තියමු. එතකොට බොත්තමක් විදිහම තියෙනවා. අපි දැන් බලමු අත හදාගන්න. අත හදාගන්නත් මම අර කලින් මැනලා ගත්ත බෝලේ වලින්ම කකුල් දෙක හදනවා වගේම එක කොටසක් පැත්තක් හීනි වෙන්න මේ විදිහට අනිත් පැත්ත රවුමට හිටින්න හදාගෙන ටෙඩි බෙයාට මේ අත් දෙක මේ විදිහට අපි හයි කරගමු. අපි දැන් බලමු මූණ හදාගන්න. මේ බෝලේ හොඳට ෆ්ලැට් වෙන්න අරගෙන ඊට පස්සේ මම මේ ක්‍රීම් කලර් කොටසක් තමයි ටෙඩි බෙයාගේ මූණේ ඉස්සරහට අලවන්නේ. මේක ග්‍රෑම් 3ක ප්‍රමාණයක් තමයි මම අරන් තියෙන්නේ. මේ විදිහට ටෙඩි බෙයාගේ මූණ ඉස්සරහින් මේ ක්‍රීම් පාට කොටස අරගෙන මේ විදිහට අලව ගන්න. රවුමට නෙමෙයි චුට්ටක් උඩට උල හිටින විදිහට මේ ආකාරයට හදාගන්න. මේ විදිහට ඔගලන්ට පුළුවන් ඇස් දෙක තියෙන තැන මාක් කරගන්න. ඊට පස්සේ මේ විදිහට කටට උඩින් නහය ගාවින් මේ වගේ හරි මැද්දෙන් මේ ආකාරයට ඇතුළට ඉරක් ඇඳ ගන්න.
ඊට පස්සේ ඒ ඉර ඉවර වෙන තැන මේ වගේ පොඩි දෙපැත්තට කටවල් දෙකක් හිටින විදිහට දාගත්තාම ටෙඩීබයාගේ කට අපිට ලස්සනට හදාගන්න පුළුවන්. කළු පාට ෆොන්ඩන්ට් ගුලියක් අරගෙන නහය මේ විදිහට හදාගන්න. ඇස් දෙකත් මේ ආකාරයෙන්ම චූටි ෆොන්ඩන්ට් ගුලි දෙකකින් ඔගලන්ට හදාගන්න පුළුවන්. ටෙඩීබියාගේ කන හදා ගන්න මම මේ වගේ බෝලයක් අරගෙන චුට්ටක් උඩින් තලලා ඒකටම ක්‍රීම් කලර් කොටසකුත් තියලා මේ විදිහට තලලා බෝල් ටූල් එකෙන් පොඩ්ඩක් ඇතුලට වෙන්න මේ විදිහට ඔබා ගන්න. අපි මේක දෙකට කපලා කන් දෙකක් විදිහට තමයි හදාගන්නේ. මේ විදිහට ඔගලන්ට පුළුවන් මේක දෙකට කපලා ටෙඩීබියාගේ කන් දෙක විදිහට මේක ලස්සනට දෙපැත්තෙන් අලව ගන්න. කකුල් දෙකේ අග කොටසට මේ වගේ ක්‍රීම් කලර් වලින් පොඩි බෝල ටිකක් තියලා මම මේ ටෙඩීබියා තව ටිකක් ලස්සන කරගන්නවා. මේ විදිහට ඔගලන්ට පුළුවන් පොඩි කොටස් ටිකක් අරගෙන මේ විදිහට අලවගෙන ඊට පස්සේ චූටි චූටි බෝල ටිකක් බෝල තුනක් කකුල වටේ තියලා ඔයගලන්ට පුළුවන් ටෙඩීබියාගේ කකුල මේ විදිහට ලස්සනට හදාගන්න. දැන් අපි බලමු මේ ටෙඩීබියාගේ බූල් ටෙක්ස්චර් එක අරගෙන තියෙන්නේ කොහොමද කියලා. මේ බූල් ටෙක්ස්චර් එක මම පාවිච්චි කරන්නේ මේ වගේ ටූත් පික් එකක් අරගෙන මේකේ උල පැත්ත නෙමෙයි අනිත් පැත්ත මහත පැත්ත අරගෙන මේ විදිහට ඔගලන්න පුළුවන් ටෙඩීබියාගේ හදපු ටෙඩීබියාගේ ඇඟේ මේ විදිහට ඔගලන්න පුළුවන් මේ ටෙක්ස්චර් එක ගන්න. බූල් වගේ හිටින විදිහට මේ වගේ ඔගලන්න පුළුවන් මේ ටෙක්ස්චර් එක ගන්න. ඔගලන්ට කැමති නම් මේ වගේ ටූත් පික් දෙකක් තියලා උනත් මේක කරගන්න පුළුවන්. මේ විදිහට මුළු ඇඟටම මේ ආකාරයට මුළු ඇඟටම ඔගලන්ට පුළුවන් මේ බූල් බූල් ගතිය හිටින විදිහට මේ ටූත් පික් එකෙන් මේ ආකාරයට හදාගන්න. මේ විදිහට ඔගලන්ට පුළුවන් ටෙඩීබයාගේ අත් දෙක කකුල් දෙක ඇඟ කොටස මේ හැම එකක්ම මේ විදිහට ඔගලන්ට පුළුවන් ලස්සනට බූල් බූල් හිටින විදිහට හදාගන්න. මම මේ වගේ තව පොඩි කොටසක් අරගෙන ටෙඩීබයාගේ වලිගේ තියෙන විදිහට පොඩි රවුමක් මේ විදිහට මං හදා ගන්නවා. ඒකටත් අපි අර විදිහටම ටූත් පික් එකකින් අර ටෙක්ස්චර් එක හදාගෙන තමයි මම මේ විදිහට අලව ගන්න. මම හිතුවා මේ ටෙඩීබයා තව ටිකක් ලස්සන කරගන්න පොඩි බෝ එකක් දැම්මොත් හොඳයි කියලා. කොළපාට කොටසක් අරගෙන මේ විදිහට කපාගෙන ඊට පස්සේ අපි ඒක කොටස් දෙකක් වෙන් කරගෙන මේ විදිහට ඔගලන්ට මම මේ බෝ එක හදන හැටි කලින් කියලා දීලා තියෙනවා. මේ විදිහට එක කොටසක් එක පැත්තක් මේ විදිහට හදා ගන්න. ඊට පස්සේ පැති දෙකම මේ ආකාරයට එකට ලං කරගෙන ඔගලන්ට පුළුවන් බෝ එකේ එක පැත්තක් හදා ගන්න. මේ විදිහට අනිත් පැත්තත් ඔගලන්ට පුළුවන් හදා ගන්න. ඊට පස්සේ මේ හදාගත්ත බෝ කෑලි දෙකේ අගිස් දෙක පොඩ්ඩක් කපාගෙන මේ විදිහට අපිට පුළුවන් ටෙඩීබයාගේ බෙල්ලට තියලා ගම් ටිකක් ගාලා අලව ගන්න. ඊට පස්සේ තව පොඩි කොටසක් අරගෙන පොඩි බෝලයක් මේකට ඔන්න උගලන්ට පටියක් මැද්දට හිටින විදිහට දාන්නත් පුළුවන්. නැත්තම් මේ වගේ චූටි බෝලයක් අරගෙන මේ විදිහට මැද්දෙන් තියලා හදා ගන්න පුළුවන්. මේ තියෙන අද අපි ඉවර කරගත්ත ටෙඩීබයා. මේ මං කලින් හදාගත්ත ටෙඩීබයා කෙනෙක් තමයි මේ අනිත් පැත්තේ ඉන්නේ. ඉතින් මේ අද අපි හදාගත්ත ටෙඩීබයා බලන්න ඕගලුනුත් හදන්න උත්සාහ කරලා බලන්න.